පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී දීර්ඝ බැංකුනේ වඩුව ගැන එහෙම ඔබතුමන් ලද සාකච්ඡා. මේක තමයි මම අහන්නේ මේකේ මොකක් හරි යමක් තියෙන විදිය ජනතාව කල්පනා කරන මේ වගේ දීර්ඝ බැංකුනේ වඩුවක් ඇයි දෙන්නේ? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඇයි දින පහකනේ වඩුවක්? බැංකුවල තියෙනනේ දිනදා දත්ත. අපි දන්නේ නැහැ මේකේ තියෙන අන්තර්ගතය මොකක්ද කියලා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ ඔබතුමන්ලා මේකට කොන්දේසි ඉදිරිපත් කරනවද? අනිවාර්යයෙන් ඒක ආණ්ඩුවේ සේමසිංහ රාජ්‍ය අමතුමක් කිව්වා රටේ මිනිසුන්ට අහපතක් කරන දෙන්නේ නැහැ කියලා මහවැංගු අධිපතිච්චි වයිගොලුක කරන්නේ නැහැ කියලා. ඉතින් අපි තේමත හිටියේ බලමු මොනවද ඇතුල තියෙන්නේ කියලා. රටේ තැන්පත්කරුවන්ට සහ විශේෂින් මත සාධක අරමුදලට හානියක් වෙන්න බෑ කිසිසේත්. එහෙම වුණොත් අපි ඒකට විරුද්ධයි. කලුවරේ ජනමරේ අත ගන්න අපි සූදානම් නැහැ. මේ පිළිබඳව අපි දැන් මුදල් කාරක සභාවට ඒක ඉදිරිපත් කරනවානේ. ඒක සාකච්ඡා කළාට පස්සේ තමයි මේකේ මේ අන්තිම තීරණයකට එළඹෙන්නේ. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ මෙරට බැංකු පද්ධතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. ප්‍රතිව්‍යුහගත කරන්න කමක් නැහැ. මොකද අපි රටේ ජනතාව කබලෙන් ලිපට වටන්නේ නැති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ බැංකුත් නිවාඩු දීලා මේ මොකක් හරි කරන්න හදන බැංකු නිවාඩු දෙන්න හේතුව මේගොල්ලන්ට බැංකුවල තත්ත්වය දැනගන්න ට්‍රාන්සැක්ෂන් නවත්තන්න වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කරන්න කියලා ජාත්‍යන්තර මුල් අරමුදලෙන් කොන්දේසියක් දාලා නැහැ. ආණ්ඩුව කියනවනේ එහෙම දාලා තියෙනවා කියලා කොතනදෝක තියෙන කියලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. කාට බයද මේක කරන්නේ? සුවයරේ බැඳුම් කර හිමියන් කොන්දේසියක් දාලා තියෙනවා. මේ පැත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් ඒකේ ප්‍රාග්ධනය කපාහැරීමක් කරනවා නම් ඒ වගේම දෙයක් දේශීය ණය වලටත් කරන්න ඕන කියලා. සාකච්ඡා වලට ගිය අයගේ බැරි බැරි ආව හින්දා තමයි මේ අය ගිහිල්ලා එකඟ වෙලා ඇවිල්ලා තියෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න. දේශීය ණය ඩොලර් බිලියන 42.6ට අදාළ ණය තමයි දැන් මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සූදානම් වෙන්නේ. මේ රටේ රාජ්‍ය බැංකුවලින් විදේශීය බැංකුවලින් රක්ෂණ සංස්ථාවෙන් අර්ථසාධක අරමුදලින් හරහා ලබාගත් ණය වලට දැන් ප්‍රහාරාත්මක නැත්නම් ඊටාම තීරණාත්මක ක්‍රියාවලියකට ආණ්ඩුව අවතීර්ණින් හදන්නේ. මේ කාරණයට අදාළ වග උත්තරකරුවා බවට පත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඉතින් ඔහු තමයි දැන් කියන්නේ මේ සොයරි බැඳුම් කරවලින් ආපු බලපෑමට අපිට මෙහෙම කරන්න සිද්ධ වෙනවා. මහ බැංකු අධිපතිවරයා කියනවා පොලියට මුකුත් වෙන්නේ නැහැ, තැන්පතු වලට මුකුත් වෙන්නේ නැහැ, ඒවට හානියක් නැහැ. අපි මහ බැංකු අධිපතිවරයාගෙන් අහනවා එහෙනම් හානිය වෙන්නේ කොතනටද? මහ බැංකු අධිපතිවරයා කියනවා හා හා දැන් ඒක කියන්න බෑ, මොකද ඒක හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැලෙන නිසා කියලා. අපි අහනවා එහෙනම් ඊළඟට අත තියන්නේ මේ රටේ EPF එකද ETF එකටද? ආ සියඹලා පිටියේ ඇමතිවරයා කියනවා තාම ආණ්ඩුව තීරණය කරලා නැහැ මේක යන්නේ හැයා කට්ටේකටද කූපන් එකටද, එහෙම නැත්නම් කාලය දීර්ඝ කර ගැනීමකටද කියලා. IMF එකෙන් ණය ලංකාව ඇතුළත ණය කපා ගන්න කියලා කිව්වොත් අපි ඒක දැක්කේ නැහැ. දැන් ඔබතුමාලා පාර්ලිමේන්තු මන්ත්‍රීව ඔබතුමාලා දකින්නද? ඔබතුමාලා හොයන්නද මේක? හොයන්න නම් ඕන, හොයා ගන්න බෑ. රජය ඉදිරිපත් කරන්න ඕනේ නේද? ඉදිරිපත් කරන්න ඕනේ, ඉදිරිපත් නොකර කරන්න බෑ. ඔබතුමාලා ඉල්ලීමක් කරන්න නැති ඉදිරිපත් කරන්න. ඉල්ලීමක් කරන්න දෙයක් නැහැ. රජය කරන්නේ නැතුව රජයට ඒක කරන්න බෑ. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම ගේන්න ඕන. ඔබතුමාලා ඒක ගැන හඬක් නගන්නේ නැද්ද? හඬක් නගනවා නෙමෙයි. ඒකට තීරණාත්මකව විරුද්ධ වෙන්න ඕන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.